උදෑසනක් අපි පහුගිය සතුවෙල වල කතා කළා පාංගෙඩියක් හදන්නේ කොහොමද කියලා. ඒකට අපි සෑන්ඩ්විච් බ්‍රෙඩ් එකයි ක්‍රස්ට් ඔෆ් බ්‍රෙඩ් එකයි හදන හැටි ඉගෙන ගත්තා. අද අපි යන්නේ ඔගොල්ලෝ කවුරුත් දන්න මාළු පාන්, සොසේජ් බන්, සීනි සම්බල් බන්, එග් බන් ওই විදිහට ගොඩාක් වැරයිටිස් තියෙනවා. ඔගොල්ලෝ නිතර දෙවලේ බේකරි නිෂ්පාදන වලින් මිලදී අරන් කන බනිස් වර්ග වලට අදාළ ඩෝ එක කොහොමද හදන්නේ කියලා ඉගෙන ගන්නයි. ඇත්තටම අපි අද මැෂින් එකේ තමයි හදන්නේ. අපිට පොඩි ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් තමයි අවශ්‍ය වෙන්නේ. අපි පිටි කිලෝ එකකට අදාළව අද බනිස් ඩෝ එක හදන්නේ. ඒතර පිටි කිලෝ එකක් තියෙනවා සුපුරුදු පරිදි අපි ඒක හොඳට හලාගෙන අපද්‍රව්‍ය මොනවා හරි තියෙනවා නම් ඒක ඉවත් කරගෙන තියෙනවා. සහ ලුණු අවශ්‍ය ප්‍රමාණය අපි අරගෙන තියෙනවා. ඊස්ට් අරගෙන තියෙනවා 2 in 1 ඊස්ට් එක. සහ මේදය, සීනි සහ වතුර. වතුර සාමාන්‍යයෙන් අපි හැමදාමත් කතා කළා කූල් වතුර තමයි පාවිච්චි කරන්නේ නැත්නම් අයිස් වතුර තමයි පාවිච්චි කරන්නේ. මොකද අපි දැන් අපිත් එක්ක එකතු වුණු දරුවෝ හැම කෙනෙක්ම වගේ දන්නවා ඩෝ එකේ උෂ්ණත්වය පාලනය කරන්න අපි හැම විටම ඩෝ එකක් කනද්දී කූල් වතුර තමයි පාවිච්චි කරන්නේ. ඒතර සාමාන්‍යයෙන් අද අපි 580ත් 600ත් අතර ප්‍රමාණයකට වතුර මෙෂර් කරගෙන අරගෙන තියෙනවා. අපි ඩෝ එකේ ස්වභාවය බලලා අපි වතුර අඩු වැඩි කරන ප්‍රමාණය තීරණය කරනවා. ඊට අමතරව අපිට උපකරණ විදිහට මැෂින් එකට අදාළව මික්සින් බෝල් එක තියෙනවා, හුක් එක තියෙනවා, ස්කේපර්ස් කිහිපයක් අපි පාවිච්චි කරනවා අපේ ඩෝ එක හසුරුව ගන්න පහසු වෙන්න. මේ ටිකෙන් තමයි අපි අද ඩෝ එක අනන්න යන්නේ. ඒකට අපි පළවෙනිම කරන්නේ මික්සින් බෝල් එකට පිටි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඊස්ට් සහ සීනි සීනි ගැම් 60ක් පාවිච්චි කරනවා. මේක අපිට වෙනස් කරගන්න පුළුවන් සීනි 100ත් 60ත් අතර ප්‍රමාණයකට. ඩෝ එකේ ස්වභාවය අපිට වෙනස් කරගන්න පුළුවන්. මේක අපි මුලින්ම වැද්දවීම කරනවා ලෝ ස්පීඩ් එකේ මැෂින් එකේ. අපි බලමු මැෂින් එකට කොහොමද හයි කරගන්නේ කියලා. මුලින්ම ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික විතරක් අපි වැද්දවීම කරනවා ලෝ ස්පීඩ් එකේ. හොඳට සීනි, ඊස් සහ පිටි ටික මිශ්‍ර කරගන්න. ඒක මිශ්‍ර වෙනවත් එක්කම අපි ලුණු ටික එකතු කරගන්න එක කරමු. හරි, අපි දැන් ලුණු ටික එකතු කරගෙන නැවත මිශ්‍ර කරමු. මෙතනදී අපි පළවෙනි සතිවලත් කතා කළා ලුණු සහ සීනි ගැන. ඊස්ට් ක්‍රියාකාරීත්වයට ලුණු බාධා කරනවා වගේම, ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය අඩපණ කරනවා වගේම සීනි ඒ ක්‍රියාකාරීත්වය ටිකක් වැඩි දියුණු කරනවා. ඒකින්ද අපි ලුණු ටික එකතු කරගද්දී ඩෝ එක ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මික්ස් කරගෙන ඉවර වෙලා ටික වෙලාවකින් තමයි ලුණු එකතු කර ගැනීම කරන්නේ. මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම, ඒ කියන්නේ ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම හොඳට මික්ස් වුණායින් පස්සේ අපි වතුර එකතු කර ගැනීම කරනවා. වතුර අපි එකතු කරද්දී සාමාන්‍යයෙන් ඩෝ එකේ ස්වභාවය එක්ක අපිට වතුර කන්ට්‍රෝල් කරගන්න වෙනවා. ඒතර අපි වතුර 4න් 3ක වගේ ප්‍රමාණයක් දැන් එකතු කරනවා. දැන් මෙතනදී ඕගොල්ලන්ට පේනවා පිටි සහ වතුර සියල්ලම ඔක්කොට මිශ්‍ර වෙලා සම්පූර්ණ තනි මෝලියක් බවට හැරවෙනවා. මේ මට්ටමට ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු වුණායින් පස්සේ අපි මේදේ එකතු කර ගැනීම කරනවා. මේදේ මගින් අපිට පුළුවන් වෙනවා මේක තවදුරටත් සැහැල්ලු කරගන්න. ඒ කියන්නේ සොෆ්ට් කරගන්න පුළුවන් වෙනවා.
දැන් අපේ දරුවෝ දන්නව හැමෝම තිරිඟු පිටිවල තියෙනවා ග්ලූටන් කියන දේ. ඒක තමයි අපිට පිටිවල ස්වභාවය නැත්නම් අපිට ඇදෙන සුළු බව නැමෙන සුළු බව ඔබ්සර්වේෂන් එක ජලයේ උරා ගන්නකම ওই ටික ඔක්කොම අපිට ලැබෙන්නේ පිටිවල තියෙන ග්ලූටන් ක්‍රියාකාරීත්වය නිසා. එතකොට මේ ඇනීමේ ක්‍රියාවලිය තුලින් අපි කරන්නේ ග්ලූටන් වර්ධනය කරනවා. නැත්තම් පට්ටේ එනතුරු අනා ගන්නවා කියලා අපි ගිය සතිවලත් කතා කළා. ඒ ක්‍රියාකාරීත්වය අපි කරන්නේ මේ ඇනීමේ ක්‍රියාවලිය තුලින්. එතකොට සාමාන්‍යයෙන් ඩෝ එකක් විනාඩි 8ක පමණ කාලයක් අතේ හෝ මැෂින් එකේ අපි අනා ගන්න අවශ්‍යයි ග්ලූටන් ප්‍රමාණය හොඳින් වර්ධනය වෙනකම්. දන්නවා අපි කියලා දුන්නා මේක ග්ලූටන් වර්ධනය වෙලාද වැඩි දියුණු වෙලාද කියලා පරීක්ෂා කරන්න අපි එහෙම මෝලියෙන් කොටසක් ස්ට්‍රෙච් කරන්න බලනවා මේක කැඩෙන්නේ නැත්නම් මෝලිය හොඳට පට්ටේ වර්ධනය වෙලා නමුත් මේක තව චුට්ටක් කැඩෙන හින්දා අපි තව පොඩි වෙලාවක් අනා ගන්න අවශ්‍යයි හරි අපිට අවශ්‍ය ප්‍රමාණයට දැන් ග්ලූටන් වර්ධනය වෙලා නැත්තම් පට්ටේ එනතුරු අනාගෙන තියෙන්නේ අපේ ඊගාව ක්‍රියාවලිය වෙන්නේ මේක බෝල් එකක් නැත්තම් මැෂින් එකකින් ඉවත් කරලා මහ ඇඹුල තියෙන එක දැන් මහ ඇඹුල කියන එක හැමෝම දන්නවා අපි ගිය සතිය දෙක තුනේම පැහැදිලි කරලා දුන්නා මහ ඇඹුල කියලා කියන්නේ සම්පූර්ණ මෝලියම අපි ඊස්ට්‍රල් ක්‍රියාකාරීත්වය වර්ධනය වෙනකන් ඇඹුල් වීමට තියෙනවා නැත්තම් පිපෙන්න තියෙනවා අපි දැන් ඉවත් කරලා අරගෙන මේසේ අපි තියමු මේක මහ ඇඹුල වෙනකන් හරි අපි අනාගත මෝලිය දැන් අපි රෙස්ටිං තියන්න යන්නේ ඒ කියන්නේ මහා ඇඹුල තබා ගන්නයි අපි පොඩ්ඩක් මේසෙට පිටි ටිකක් ඩස්ට් කරගෙන ඉවර වෙලා ඒ මතට අපි සම්පූර්ණ මෝලිය පුෂ්ටිය හොඳට ස්මූත් වෙන විදිහට නැත්තම් සුමට තලයක් වෙන විදිහට අපි සකස් කරලා ඉවරලා මේක විනාඩි 20ක විතර කාලයක් අපි මහා ඇඹුල තියන महाबुल तीयदी प्रूफ पावित करना प्रूफ हरह अभी मेक तीयन पुलवांग हिमनता सामकाम उष्णत्व आवरणे कल हुलांग व्यधि मेक मतुपीट वेल नतिवेन्न आवरणे कल अट विनाड विसक कालियान पुलवांग හරි අපි දැන් මහ ඇඹුල තියාගත්තයින් පස්සේ ඔයගලන්ට පේනවා ඇති සිදුවලා තියෙන වෙනස්කම අපේ පොඩියට තිබ්බ මෝලිය හොඳට ඊස්ට් ක්‍රියාකාරීත්වය වර්ධනය වෙලා ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා ඊගාව පියවර විදිහට අපිට කරන්න තියෙන්නේ මේකේ මාංශ කඩන එක ඒ කියන්නේ අපිට කොටස් වලට වෙන් කරගන්න එක ඊට කලින් අපි මේකේ CO2 කියන වායුව නැත්නම් කාබන් ඩයොක්සයිඩ් වායුව වැඩිපුර තියෙන ප්‍රමාණය ඉවත් කරගන්න ඕනේ ඒක අපි කරන්නේ අතින් තලලා ඉවර වෙලා වැඩිපුර තියෙන වායුව ඉවත් කිරීම කරනවා නැත්නම් ලොකු සිදුරු අපිට බනිස් ගෙඩිය ඇතුලේ දකින්න පුළුවන්. හරි. අපි CO2 වායුව ඉවත් කරගත්තයින් පස්සේ මේක මාංශ කඩනවා. ඒක ඕගොල්ලෝ හදන ඩෝ එකේ හැටියට නැත්තම් බනිස් ගෙඩියේ ප්‍රමාණයත් එක්ක ඔයගලන්ට වෙනස් කරන්න පුළුවන් ග්‍රෑම් 60 ග්‍රෑම් 70 ග්‍රෑම් 100 විදිහට වෙනස් වෙන්න පුළුවන් ඔයගලන්ට අවශ්‍ය කරන ෆයිනල් ප්‍රොඩක්ට් එක විදිහට අවශ්‍ය කරන බනිස් ගෙඩියට අවශ්‍ය වේට් එක අපි මෙතනදී දෙන්න පුළුවන් මාංශ කඩද්දී අපිට අනිවාර්යෙන් හොඳ නිවැරදි අංක දක්වන තරාදියක් අවශ්‍යයි අපි බලමු අපි ග්‍රෑම් 70 කොටස් වලට තමයි කඩා ගන්න යන්නේ එතනදී අපිට ස්කේප් එක පාවිච්චි කරලා තමයි ඩෝ එක කට් කරගන්නේ ඇදලා කට් කරගන්නේ නැහැ සම්පූර්ණ ඩෝ එකම ග්‍රෑම් 70 කොටස් වලට කඩා ගන්න. අපි මේ කඩා ගන්න කොටස් ටික අපි අර මහ ඇඹුල තියද්දී හොඳ සුමට පසුබිමක් හැදුවා වගේම මේ පොඩි කොටසුත් අපි රවුම් කරලා හොඳ පසුතලයේ හරියට හදා ගන්නවා මේක මේ අපි කියනවා
බෝල කරලා තියෙන එක අතරමැදි ඇඹුල කියලා. මෙතනදී කරන්නේ අපිට හැඩතල ලබා දෙන්න පහසු විදිහට බෝල කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට කොටස් කරගන්න එක. අපි බෝල කරගත්ත ටික පිලිවෙලට තියාගන්න තියෙනවා. අපි මුලින්ම බෝල කරගත්ත එකේ ඉඳන් තමයි යන්නේ. එතකොට අපි ඊගාට හැඩතල ලබා දෙද්දී මුලින්ම තියපු එක තමයි මුලින්ම හැඩතල දෙන්න ගන්නෙ. මොකද මේක ප්‍රූෆ් වෙන්නේ ඒ කාල සීමාවට අදාළයි. එතකොට නැවත මේක අතරමැදි ඇඹුල අපි විනාඩි 10ක 15ක වගේ කාලයක් තියෙනවා. ඕගොල්ලෝ එකතු කරගන්න ඊස් ප්‍රමාණයත් එක්ක මේ කාල සීමාව වෙනස් වෙන්න පුළුවන්. අපි මේ හදන්නේ ෂණික මෝලි ක්‍රමය. මම පහුගිය සතියේ කියලා දුන්නා මෝලි ක්‍රම තුන ගැන දල වශයෙන්. එතකොට අපි අදත් කළේ ෂණික මෝලි ක්‍රමය. ඒ කියන්නේ ඊස්ට් පාවිච්චි කරලා මෝලි අනන විදිහ. එතකොට මෙතනදී ක්‍රියාකාරීත්වය ඉහළයි. ඉක්මනින්ම අපිට මේක ප්‍රූෆ් වෙනවා සහ පිපීමේ ක්‍රියාවලිය ඉක්මන් වෙනවා. එතකොට අපිට විනාඩි 10ක 15ක වගේ කාලයක් ප්‍රමාණවත් මේක පිපෙන්න තියන්න. නැවත අපි පිපෙන්න තිබුණාන් පස්සේ හැඩතල ලබා දීමේ ක්‍රියාවලිය කරනවා. හරි අපි අතරමැදි ඇඹුල තියාගත්තයින් පස්සේ ඒ කොටස් හොඳට ප්‍රූෆ් වෙලා තියෙනවා. දැන් අපි යන්නේ මේකට ෆිලින් එක පුරවනවා නම් ෆිලින් එක පුරවලා අපිට අවශ්‍ය හැඩතල දීලා ඊගව ස්ටෙප් එකට යන්න. අපි බලමු විවිධ හැඩතල දෙන්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලමු මාළු පාන් එකක් හදාගන්නේ කොහොමද කියලා. මෙතනදී අපි ඉස්සෙල්ලම ගන්නේ පළවෙනියටම අපි තිබ්බ එක. ඒත් අපි සාමාන්‍ය විදිහට වටේ චුට්ටක් තුනී කරගෙන ඉවර වෙලා අපිට අවශ්‍ය ෆිලින් එකෙන් පොඩි කොටසක් දානවා. අපි මේ හදන්නේ මාළු පාන් එකක්. මේ දෙපැත්ත ස්ට්‍රෙච් කරලා අරගෙන අලෝගෙන පස්සේ මේ කොටස අලෝ ගන්න. හරියට ත්‍රිකෝණයක හැඩයක් එන විදිහට අර ජොයින්ට් ටික ඔක්කොම අපි හොඳට අලෝ ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක කරගන්න තැටියෙම නැවත රෙස්ටින්ග් තියෙනවා. මේක අපි කියනවා තැටි අඹල කියලා. අපි තව එකක් බලමු. වටේ පොඩි ප්‍රමාණයක් තුනී කරගෙන අපිට අවශ්‍ය ෆිලින් එකෙන් කොටසක් එකතු කරගන්න. පස්සේ දෙපැත්තෙන් නමලා අරන් පස්සේ මේ කරවලෙන් නමන. පස්සේ අපි බලමු එක් බන් එකක් හදා ගන්න විදිහ. මේක අපිට සීනි සම්බල් පිරවුමක් විදියට ගන්නත් පුළුවන් නැත්නම් කූණිස්ස පිරවුමක් විදියට ගන්නත් පුළුවන්. මේක කරන් ටිකක් ඕවල් ෂේප් එකට අපි හැඩය හදාගෙන අපි අර ක්‍රස් ටොප් එක හදද්දි කරා වගේම මේක ඇතුළට නමා ගන්න. ඊට පස්සේ අවසානයේ යට පොඩ්ඩක් තද කරගෙන අපිට අවශ්‍ය හැඩතලේ හැඩේ ගන්නට හදා ගන්න. නැවත ඒකත් ප්‍රූෆ් වෙන්න තැටියෙන් තියා ගන්න ඕනේ. මෙතන අග්ගිස්ස අපි පොඩ්ඩක් ටිකක් වැඩිපුර තුනී කර ගන්නවා. එතකොට හොඳට ඇලව අලව ගන්න පුළුවන් සහ අර ජොයින්ට් එක ධාරේ එච්චර ලොකු ඝනකමක් නැතුව අපිට හදා ගන්න පුළුවන්. බලමු අපි අර එක් බන් එක හදපු විදිහටම ෆිලින් එකක් එක්ක අපි තියෙන කෝනිස්ස පිරවුමක් ඒක එකතු කරගන්නේ කොහොමද කියලා. සම්පූර්ණ ෆිලින් එක වහගෙන එක් බන් එකක නමපු විදිහටම අපි රෝල් කරගෙන කෙළවර හොඳට ටච් කරගන්න. මේ ඩෝ එක පාවිච්චි කරලා මේ පිටිවල තියෙන නම්‍යශීලී ඇලෙන සුළු බැඳෙන සුළු ඔබ්සර්වේෂන් එක ඔය කියන ගති ලක්ෂණ හින්දා අපිට මේ ඩෝ එක ඕනම ආකාරයකට අපිට හැඩතල ලබා දෙන්න පුළුවන්.
අපි බලමු මේ විදිහට දෙන්න පුළුවන් තවත් හැඩතලයක් අපි මේක දිගට රෝල් කරගන්නවා පස්සේ මෙහෙම අඹරගෙන විවිධ හැඩතල ලබා දීම කරන්න පුළුවන් බලන්න ළමයිට එකක් ආධුනික වෙන්න පුළුවන් නමුත් අත හුරු නැන් පස්සේ ඕගලන්ටත් ටයික් මනින් එක හදාගෙන යන්න පුළුවන් अभी विविध हेडताल वेल्ट बनीस हदागन इवराई सेवरी बन विधियर फीलिंग्स बेकल इवेल फीलिंग्स एकतुकना अभी फीलिंग्स एकतुकला हेडताल लबा दीप तीयन मेकअप की थर्टी एम्बुल की मेक हम प्रूफ आईनका नवत अभी विना पहलवत विस्तर कालेक्तियन नोनी यह अतर तुरा कॉलेज अभी अवनक नतुन फ्री हीट कर नोनी अवश्य सेंट्रिगेट अंशक प्रमाण सामान्य मे वगे बनीस वर्ग बेकर अद्दी सेंट्रिगेट अंशक देशी अट उष्ण विना විසිපහක වගේ කාලයක් 20ක් 25ක වගේ කාලයක් බේක් කර ගන්නවා මේක විනාඩි 20ක 25ක වගේ කාලයක් රෙස්ට් එක වෙනකන් ඒ අතරතුර අපි උදුනේ ෆ්‍රී හීට් කරගෙන අපි බලමු මේක ප්‍රූෆ් වුණාන් පස්සේ අවන් එකට දාන්න කලින් කොහොමද පෙනුම තියෙන්නේ කියලා හරි අපි තැටි අඹුල තියාගෙන ඉවරුණාන් පස්සේ දැන් හොඳට ප්‍රූෆ් වෙලා තියෙනවා බනිස් කෙටි ටික තියෙනවා පේනවා ඕගොල්ලන්ට හොඳට ප්‍රමාණය විශාල වෙලා හැඩ තල හරි පහසු විදිහට ඇවිල්ලා තියෙනවා එතකොට ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති දැන් අපි අතරමැදි අඹුලදී කොටස් කරලා තියලා ඊට පස්සේ තමා තැටි අඹුල තියාගත්තේ එතකොට මේ හැඩ තල දෙන්න පහසුනේ අපි ඔය ස්ටෙප්ස් කිහිපේ පහු කරන් ආපු හින්දා එතකොට දැන් අපේ උදුන සූදානම් ෆ්‍රී හීට් කරගෙන තියෙනවා අවසාන වශයෙන් අපිට තියෙන්නේ मेके बितर सारू आलेप करवाश् कर अभी आवाश्य विधि तलाट हो मना गाणिश वर्ट आवाश मना हर तीन इक पाविच कल्ला बेकर गण्य अभी मालपांग वर्ट उड़ी मुकुत इन अभी एक सामान्य विधि एग् वॉश कर वितराय करें एग् वॉश कर संपूर्ण बितर या कोगल पाविच कर पुलवा टिकाक मिक्स कर निवर वेला इकें अपीट हों बनीस गिड़ियट हों अरे खटट प्रियमनाप पेनुमक वर्ण या दिन्न फुलवां हों शाइन का दिन्न फुलवां उड़ प्रोष्टियट अपी हों बितर सालु आलेप करगन මේක බනිස් ගෙඩිය පිප්පුලා ඉවරුණෙන් පස්සේ තමයි අපි කරන්න ඕනේ. එතකොට මේක ප්‍රසාරණය වෙලා තියෙන්නේ. නැත්නම් ඊට කලින් කළොත් මේක ප්‍රසාරණය වෙලා නැහැ. අපිට අර එග් වොෂ් කිරීම තුලින් ගන්න නිවැරදි ප්‍රයෝජන අපිට ගන්න බැරි වෙනවා. අපි විවිධ හැඩතල වලට හදාගෙන තියෙනවා. इट उडिंग अभी सोया बन सह सामान्य प्लेन बन पशु पेर मेकतुकरा बनी उडिंग अभी तलाट इकतुकर इतने दिवन तलाट वितरकने में सूर्यकांत अट कशु मनमदया पावचुकरा पुलव अवन दागन सूदान करगनते अभी सेंट्री गेट अंशक देशी उष्णत् फ्री हीट करगत्ता अवन के विना विस्सा विसीपहातर काल मेक बेकर काल सीमा परस्पर वेन पुल दुने स्वभाव्य सह बैटरी के स्वभाव तेक्ट तीरने वेनवा कुछ वेलावा तुले पुलसगन अवश्यद कियला अभी सामान्य दल वशं विना विस्सा विसीपहातर काल बेकर अवश्यवेन्े अभी फ्री हीट करगन तीन उदुनट मेकत करग अभी
සකස් කරගත් බන් වලට අදාළව අපි විවිධ පිරවුම් එකතු කරලා තියෙනවා සමහර පිරවුම් අපි බේක් කරන්න කලින් ඇතුළත් කළා ඊට පස්සේ සමහර ඒවා අපි බේක් කරලා ඉවර වෙලා බනිස් ගෙඩිය කට් කරලා ඉවර එකතු කරලා තියෙනවා ඔයගලන්ට පේනවා මෙතන වෙරයිටිස් ගොඩක් තියෙනවා මාළු පාන් එග් බන් කූනිස්ස බන් සෝයා බන් ඔම්ලට් බන් මේ වගේ දේ වෙරයිටිස් ගොඩකට ඔයගලන්ට හැඩතල දෙන්න සහ සකස් කරගන්න පුළුවන් මේක සොෆ්ට් රෝල් එකක් විදිහට තමයි මේ ඩෝ එක යන්නේ ගොඩක් සොෆ්ට්නස් එක වැඩි අපි මූලික ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඉගෙන ගත්තා ක්‍රමවේදයන් ඉගෙන ගත්තා හසුරුවන ආකාරය රෙස්ටිං තියෙන එක සහ අවසාන වශයෙන් මේ විදිහට වෙරයිටිස් කිහිපයකින් අපිට බනිස් පිළිගැන්වීමේ කාර්ය කරන්න පුළුවන් ඉතින් මේ වගේම තවත් පාඩමක් එක්ක අපි ලබන සතියේත් හමු වෙමු